අප අපේ විරාමෙන් පස්සේ නැවතත් අපේ සාගච්චාවට පිවිසන කොට තවත් විශේෂී අමුත් එක් අපි ආරම්භේදීම කිව්වගේ අපිත් එෙක්ක ඉන්න අද අමුත්තු දෙන්නෙක්කේමට නීවිතයි පලවෙනි අමුත්තා මේ මහොතය අපිත් එක්ක ඉන්න. ඒ වෙන කවරුවත් න මේ අපේ අල්ෙිට ටිස්වැටඩ සහනත් එක්ක නිරන්තරයම සම්බන්ධලා ඉන්න මේගේ වැඩවල්වල්ට සෑහෙන්න දහිරයක් අපිට ලබා දෙන ියෝච ේගු අත්දක්ෂක්ක හිටපු සමන්තකුණ සේකරමහත්මය ඉතින් ලංකාවේ මමනන් කියන ලංකාව මෙහෙම බේරිලා තියෙන්ඩ බලපාපු පුද්ගලෝ කීපදනෙක්ම නංවශයෙන් කියන්න පුළුවන් කීපදනෙක්ම වර්තමානය හිටි ඉන්න ඒකෙන් කෙනෙක් තමයි සමන්ත මහත්මය විශේෂෙන් පැලෑටි සහ සත්ව නිරෝධයන හරහා අපේ රටට වෙන්න ගිය ඒ අපේරට ආකරන ශීලී දේල් හැටියට එන්න ගිය ගොඩාක් දේවල් සමන්තමහත්ය හින්දා අපට වලක්වා ගැන්න පුළුවන් ුණ මම මේ ඉස්තර හතියාගන්න ගුණවයවා ඒක රටමදන්න කාරණයක් මංහිතන්න අපේ මහහාචරයතුත් තාමත් කැමතිවේද සමන්තගුණ සේ ක්‍රමහත්ම අද අපේ වැඩසහට සභාගෙන ගැන මම සමතමත්නයකෙන් මෙහම පශ්නකින් පටන් ගන්න ැන් ඔබතුමා ජෛව්‍ය්‍යධත්වය ගැන සත්තු ගැන විශේෂෙන් ගහ කොල්ල ගැන්න අපේ රට ඒ අනවශ්‍ය දේවල් අපේ රට එඒකසා අපේ රටේ ේල් පිටරට හරාගෙන නේවා ලක්වපුූ අබීත පුද්ගලෙක්නේ රටක ඉතිහාසේ වැදගත්වන්නන්නේ ඇයි සමන්තු මහත්තය ඇත්තරම රටක ඉතිහාසේ නැතුව කිසිම රටක් නිර්මාණය කරන්න බැහැ කිය මම විශ්වාස කරන්නේ. ඒක කියන්නේ අතීතය උඩ තමයි වර්තමානය නැත්තං අද කියනෙදේ ලිය වෙන්නේ යගේ මනාගතයේ තීරණ වෙන්නෙත් අදපි කරන දීවල්ඩුඩ. ඒ නිසා අතීතය අමතක කරලා අපි ජීවත්ත වෙන්න බැහැ. ෂ අපි වගේ විශේෂම දීර්ග ඉතිහාසයක් තියෙන අපිෝගේ රටක ඉතාම ඇතතිීතේ ඉන්ඳං පූරේ ඉතිහාසක සබ වි ුගෙවලටයිති තිහාසයක් ඉවගේම ලි තිහාසයක් ති දීර්ගත ලි තිහාසයක් ති නටවල්කිහිපේ තරින් එකක් වන ශීලංකාව ඉතිහාසය නැතු අප අද ජවත්යන බැ අපට කතාරන්න බැහ කියන කම ශවාස කරන්න දැතකොට අප මේ ජනමාධද රහ යම්කිසි කාරයක අපේරටේ ජනතාවගේ අක්මූල් පිළිබඳව ඕන්න දැනුවත් කිරීම අපේ ජාතියේ කතාවනඇ මේ අලිට ටිස්ටස් න හර ොයාගෙන යන්නේ මේ රටක ජනතාව ජනමධ්‍ය හරහා ඉතිහාසය තුළින් දැනුවත් කිරීම පුරාවිද්‍යාමක කාරණාවලින් අපේ රට අක්මල් ජනතාවට සමීප කිරීමේ වැදගත්කම ඔබ කොයි විදිහරත් දකි. අතරම රටේ හැම පොරවැසියෙක්ම ජීවත්තෙන් හැම පොරවැැසියෙක්ම තමන් ඉතිහාස ගෙන දැනගෙනින් ඕන. මන අද වත්වවෙන්න බෑ මංගලින්කවගේ ඒ ඉතිහාසය දැනගෙන සිටම එක පැත්තකින් අපි අද ජීවත්වවෙන්න එක ඉවහල්ේ නො ත පැත්තකින් ඒරටේ උරුමය රැකගන්න අපි හිටිය කොහමද අපි අතිතය කොහොමද අපි පරණාමිණියවනේ කොහමද කියන හැම කාරණයක්ම ඒවගේම ඒ වරුමය අද රැකගන්නත් අනගත පරම්පරාව වෙනුවෙන් නැවත දායද කරන්නත් තවුරුමය මජනතාවක දැනවාත් දැනගන්න ඕන නිවැරදිූ දැනගන්න ඕන මකුද සමහරලාවට වීද තොරොතු තියෙනවා අපි අපි දන්නවා හරි තුොරතුරු නෙම වැරදිතුොරතුරු ජනගත වෙන්න පුළලන් සහරලාවට ඒ වගේ අවබෝධයක් නැතිවෙන්න පුළුවන්. ඒනිසා නිවැරදිතුරතුරු හරිියාකාරයෙන් දැනගැනීම මහජනතාව සතු වගකීමක් ඒවගේ ම යිතිවාසකමක්. එ දෙකම නවා. ඒ නිසා අපි උරුමේ අරක්ෂා කරන්නත් අද ජීවත්වවෙන්නත් මේ උරුමේ ජනතව දැගෙනින් නොන. අපි ඉතිහාසය අපි පුරාවිද්‍යාව අපි සම්පත් හැම දෙයක්ම ජනතාව දැනගනින් ඕන. ඒ දැනගෙන සිටීම ඉතාහ දගත්වන නැත්තන්ම සංරක්ෂණ වෙනි නැහැ. අනගතර පරම්පාව රමුව න්න නහැිය දන්නේ නැත්තම්. එක හැම පුරවසිීමම දැගෙක් ක ෙක් දෙෙන්නක් නෙමේ ද අපි සමාර්විතන වනිමේක. අපි සමාර ඉතිහාසය කරන කෙනෙකුටහෙමනත්තම් පුරාවිද්‍යාව ගැන උනන්දුව දක්වනායි විතරයි දෙද කෙන ඉන්නව කිය ඉන්නේ ඔබේ සබ්ජට් එක ඇවිල්ල මේ ඉතිහාසය පුරාවිද්‍යාවත් න මේේනේ ඔබ විශේෂෙන් අපේ රටේ ගහකුල්ල ගැන උනන්දුවක් දක්වනා එක පැත්තකින් ඒ පැත්තකින් ඔබ අපේ රටේ රේගුව වැඩ කරපු ජේෂ්ලධාරක් ඔබේ විශය ඉතිහාසය හ පුරාවි්‍ය හැයි පුදුමාකාර උනන්දුවේ කැ දක්වොන. ඔබද කිවකාරම දමක හතුේ ඇතරම මම පෞද්ගලික උනන්දුවක් දක්වනවා. ඒවගේම අපේ රට නැතිවෙන්න ගිය උරුම ගණනාවක්ම ගුරුම කරදී ලතිව නැවත මේ රට සමහරයවා මේ රටේ අධිකාරි මගින් බලධාරින් මගේින් මේ අපුරවස්තු නොවේ කියල අපනන කර නවසරදීපු දේවල් ඒ විාල තොවයක්. යාාලතතුොයක් මේ රටම නැවතරුම කරදී තියෙනවා කෞතුකාගාරට ඒවාගේ පුරදධ පත් පිතරු විශාල ප්‍රමාණයක්ම හ්ඩ නැවතල බදීලතිනු ඒද සිදධෝනනි ම පෞෝජ්ගලකුම ශේයගන ගෙනගත්ත. ඒවගේ ලංකා විතිහසෙන වෙනම ගෙන ගත්තා ඒවාගේමේ ශ්‍ර ලංකා රේගු කෞතුකාගාරය නිර්මාණය කරන්න මන් මේදේවල් පෞජ්ිල ගෙන ගත්තා විශාලපත් ප්‍රමාණයක් මිලෙට ගත්ත. ඒවගේ මේ මහචාර සෝමදය වගේ මේ රටි පුරාවිද්‍යා බද උගතුම් විදධතුන් ගණනාවක්ම පෞද්ගික හමවෙලලාසාකච්චා කර. ඇතින් විශේෂයම සදධහන් කරන්න ඕන දැ ඔය නුවවන්නේ හපු හිඳයි ප්‍රශ්නය විශේෂයම සිල් ලංකා රේගේ කෞතුකාගාරය නිර්මාණය කිරීමේදී මහචාර සෝමදේවති ශාල දායක්තියක් ලබාදුන්නා විවිුධ අදහස් ඒ වගේ මේ ඉතිහාසේ ලංකායි විකාශන ව නැහැටිය අපේ උරුමය අපි ලෝකෙ ඉතිහාස දෙලංකාව තිබි තැනවගේ දේවල්. ඇති ඔය දේවල් මම ඇත්තර මගේ විශය විද්‍යාව සහ මම පර්ේෂකේ ඇතරම පෞද්ගලිකව විද්‍යාව සම්බන්ධ පර්ේෂකය ඇති මේ පුරාවිද්‍යාගෙනම පෞද්ගලකියය ගැනගෙන ඒ යම් දෙක්මටතාදා කරන හැකුන් හැකිවීම ගැ මඟ දාඩම්බරයෙනවා.ඒගේම මටෙක සන්තෝසයක් අදමං ශ්‍රමදිී ගන කොට මෙන්නම උරුමයන් අපේ රට දායක කරගන්න හැකිවීම ගැන මං අද සන්තෝෂ වෙනවා ඒ එතරමටයක සැනසීම ඉති ඒ හැම රට ර යකු ර ළ මං රේග කොට ද සමාකනෙ දරියක න කියලා ම රවි්‍ය පාත්තවේතිවුෙන් න විශද දාාවක න ඒම ඕනම පුර වැසකුට හැම කෙනෙකුටම තමන්ට යම්කිසි කාරය භාරයක් කරන්න පුළුවන් කියලා බං විශාස කරනවා තම තමගේ මටම හැටියට හැබැයි ඒ සම්බන්ධයව නිසි අවබෝධයක් හ දැනුමක් තිබුණනත්තමයි සහ උනන්දුවක් තින්නත් ඕන ඒකම කැපවිීමක් තිබුණොත් තමයි මේේදේ කරන්න පොළොන්ගවෙන්නේ. හරි දැන් වෙනට මට ලැබෙන්න්න අගනා වටිනවස්ථාව මම සන්තු නසේකරම හත්තරත් යම්පමනකින් අඇද පවරල දෙන්න ඇමති මුණෝහරි හච අය සෝමදේ වගෙන් අහන්ඳ න ඔන්නන ේදකවක්තිවා අහන්න හැයි ඊට කලින් ම සවයගෙන් ප්‍රශ්නයක් කරන දැන් සමන්තකුණ සේකරහත්මගේ සේවේ අප රටේ බොහෝ දෙනෙක් දන්න කාරණයක් මම ස්කල්ම් කිව්ෝ වගේ මේ රට මේ මට්ටමින් බේරලා ඉන්න වග කියීවුතු පුද්ගලයක් තමයි සමඳගුණු සේකර කියන්නේේ කව ඇතයි දැන් සමන්ත මහත් මේලා වගේ කට්ටිය මේ පිළිබඳව උනන්දු වෙලා කටයුතු කරනවා වගේ මස ශ්‍රීලංකා රේගගුත් අපේ ඉතිහාසය සහ උරුමේ පිළිබඳව විශාල කාරරිපාරය කතීතය දම කරන වන්නන්නේද කරන කරනවා. මොකද මම මතකයි අපි සමන්තයි මමයි මහි තන අපි ගියාර් තිස්සමහරාමය වැැල්ලායින තිිච් ගඩාව ටච්ි ගඩනගකිල්ල බලන්න්නට ඕ ර හෝ කිරද කිරින්ද කිට්ටුව. මොකද අපට අපේ සමන්තකුණසේකර මහත්මැටුවවමනාව වුණා මේ. ගොඩවා ඇතිපිච්ච පැරණි වරාය දියුණු කරන්්. ඒකට වරා රේගුව සම්බන්ධ වෙලා වැඩ කටයතු කරන්න. ඒකාලෙත් අපේ අයිතිහාසිකරේගුව ප්‍රියත්මකින් දැති න ඒ ඉතන මං තන්නේ සමඳ පුුණසකර මත්ම පෞද්ගලිකව ඒක ගැන උනන්ද වනේ එමොක දෙතන සෙල්ලිපයක්ක් තියනවා හි සෙල්ලිිය මිටවු දෙද නමසික ත උඩදිල වෙච් සල්ලිියක සල්ලිිය තියෙනවා. එතන වරායක් තිබුණ කියලා ගොඩ පවත පටන කියන කෝල් ගු ගොඩ ගොඩවාය වරාය ඒකඒ විශේෂය තියෙන්නේ වරායෙන් රේගු බද්ු අයකරයි කියලා ලියල්ලතිරවා එති එනිසා සක්ක සුරී කියෙන වච්චන්නේේ සල්ලි පීතියෙනවා තු ඒක පරණ ර්මතය අර්ථ දැක්වා මේ රේගු බද්දක් වගේ ආයකරපු බද්දක් කියනෙක් ති එනිසා අපට හරි ලොකු සබන්ධතාාවක්ේ නවාගේ රේගු දෙපාර්ත්මේන්තුවලට ඒ වගේ යිතිහාසික දෙයක් ඉතින් සම්න් කුණසේ කර මහත්මයා තමන්ගේ විශේයට අමතරෝ විශාල ආකල්පයක් ඉතිහාසය පු්‍රවිද්‍යාවගෙන තිබුණු අයිති. ඒ අවස්ථාවයක් එකට වැඩ කර ශේෂත්‍රයට ගිහිල්ල. මේ ඔයි කිරිදකිීට්ුව කිරිදිී ඔය මූදට වැටෙන තැන තියන නටබු වෙච් විශා ගඩ නැගිල්ලා. ති ඒක හෙම පාත්වල තියෙනවාවාහල වලං මුළු කැට පවා තාම හොඳට හොයාගඩ පුළුවන් කැනීමක් කල මතුකරොත් ඉතින් ඒවාගේ මෝයකටක් අයිනේ ඒවගේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම නිශ්ෂත වශයෙන්ම මුහදෙන් ඇවිල්ලයි ගංගාවදිගේ ඇතුළටපු याතා එෙම यात्रා ආපු බව සනාතවෙන්න එෙම याතරාවක නටබුන් හයාගෙනත්යෙනවා ගොඩවාය මුූදු පුරා විද්‍යඥ අපේ කැනීම් කරලා ලී නැවක පොටස් නවක් නෙමේ ඒක ටිකක් ලොකු යාත්‍රාවක් ඉතින් ඒක තිබිලා වලංම හම්බුණ මේ ඉති ඒගුල එකින් පෙන්න්නලදල තින එක මුද න්ඩ පාවිච්චිරක් හකට වැඩිය මූදෙන්ගෙන ලොකු යාාත්‍රාවලින් ගේන යතැම් බහණන්ඩ පටවාගෙන මූදේසිට ගංගාවදිගේ රට ඇතුළට න් හද යාත්‍රාවක් ඩ පුළන් ෙළ ුළ අදසක් පළගල තිනක ්‍රකාශයටත් කල තිේෙනවා. ඉතිං කිරිందදිී ඔය මූදට වැටෙන තැන ඒගේ ොඩ ග දයි න ද න එක ම් ල්ල හ න. ඒති අපි සාක ක ක ද ගැන කි . සිිත ගඩනගල්ක් ඩති ක ති අපි යා එතන බලන්ඩ ගහිල්ල අපට ගුමනවත්තිමක ගොඩනාගලා එතන හදලා ඒ යාි ප්‍රිෂ්ඨාපන කරගල්ලා රේගු ඉතිහාසය පිළිබඳවඒ ඒ අපේ අතීත ස්මරණය ගොඩනගන්ඩ මොන මොන හරි නිසා මේ අපට ඒක කරගන්ඩ බැරි වුනා යයම් හේතු නිසා අපඒ අනාගතයට පවරම යනාගතති කියන වර්තවාලයටට පවරු නාගත එත් මේ දැන් මගතන් ද මේ කහගින්ද අපි දන්න අපේ රටේ විදශේත්‍ර බ ්‍රාම. ඇන්න පුලන් ඇතන් ලිට ිිා ඉතින් හොඳ අවස්ථාවක් මේ අවස්ථාවක මතකල දීපේ කාාටර ්‍රියත්මක වන්න පුුවන්ඒ ප්‍රදේශී බලධාරට හරි ඒක නැවත ගොඩලගන්න පුලුවන්න්නේ ඒ පරිපාලමකටුත්තක්කන්න ඒ රේඩ්ගුවට අයිති භූමියක තිය නත්තන් සාමානය පාදශබවටගේ අයිති ප්‍රදේශයකද තියෙනසා ඒ මුහදුවෙරල අයින තියෙන්නේඒන ඒ ප්‍රාදේශී බලලාාරීන්ටෙන්ඩට අයිති ඒක මංහිතන්නේ දැන්වා රජට අයිති ඩක්න්නේ රජට අයිති ඩක් නිසායි ප්‍රාදේශික ආයතනවලින්ක් තම ඒවා පරිපාලනය වෙන්නේ දෙමගේ නම් කල්පනාව හැටියට එක ජාතිකෝශය වදගත් ගොඩනගල්ලක් තින්සා එක වැලි අයින් කරලාඒ ත්‍රිමාණ විදි අපට ගොඩනගන්න පුලුවන්කමක් තියෙනවා මේ ඉති මහිතන අපික කළ යුතුදයක් එක අපේ අපේ අපි ඉතිහාස තාව වැදගත් පත්තක් හදර ඒකු දෙපාර්ත්මේතු කියන මෙමරට හල දායම උත්පානය කලලා දෙන්න යතනයක්න තිඒඒ දෙපාර්මයේතුවයි ඉතිහාස පෙන්නුම් කරන අපි රම පෙන්නුම් කරන්නට තෙම ගොඩනැගල්ලක් අපි විවෘත කරන්න පුලුවන් මහිතනායක හොඳ හොඳ වටිනා කටයුත්තක් ඒක මම සමමත්තගේ මේ අතුර ප්‍රශ්ණය කහරන්මති දැ අපි මේ වැර්සනහන කීප විටක අපේ රේග්ුවේ කෞත්තුක ආගාරය පිබඳව සඳහන් කලා දැ කොයි ආකාරෙන්ද රේගුව කෞතුකාරය ඔන්නම කැනෙක්ට වෘර්තයිද නැත්තන් තාම ඒ විවෘත කිරීම අභිලාශයෙන් පෙල ස්ථානයක් ද කොයි ආකාරෙන්ද ගෙන යරගන්න පුළුවන්දබවා. ඇත්ත මේ ඒක විවෘර්තයි. මහජනතාව සඳහා විවෘතයි හැම බදාදම උදේ දහයින් දන් දොලහ වෙනකං. න කෙකු හිලා බලන්නොට නොමිලි ඇතුළීම ොමිලේ නමුත් එතන විශේෂයෙන් වැදගත්කම ලැබ තියෙන්නේ පර්ේෂකයකුට මොකද ඒ කෞතුකාගාරය නිර්මාණය කරලා තියෙන්නේ යට ස්ම් ිස්ත්‍රියක කියන්නේ විකාශණය කිස්ටිපෝර අටස ඉඳං අද ලංකා වෙන දෙපාර්ගමේතු නොමැති අති තාක්ෂණය තියනපාර්මේතුවාක් රේගුව ඒ අ අධිතාක්ෂණය වෙනකං විකාශනය වන හැටි තමයි යතන පෙන්නන්නේ විවිද්ධ යුග ඔස්සේ ආපු රේගුව සිල්ලංකා රේගු ආපපු හැටි ගො වර්තමාන රේගුව එක්දා සටසය හය පිහිටොල තින් දං අවරුදසී ගණක් ප වෙනවා නමුත් අප ඉතිහාස ඊට ගොඩක් එහට යනවා ඉතිහාස පැදිලිය පැනල පාම තු හට ට රේග රේගක් තින රේගුවෙන වචන ෙනස් වචන ේගෝ කැන්පුතු කි වචනය නමුත් අප ඉතිහාස ඊට ගොඩක් එහට ගොඩ මේ සොබඳ මත්මැකිව්වාගේ අපි ඉතිහාසේ ගොඩවාය තැන් ගොඩවාය විශේෂ සඳහන කරන්නවන් මෙතින්ති ගොඩවාය සෙල්ලිපිය මෙතු මා කිව ගොඩවාය සෙල්ලිපිය ිස්සූවර්ෂය එකසිය දාහතර දොලාහා එකසිය තිසතර ජබාරජුරුුවන්ගේ කාලේ පිහිටප සෙල්ලිපිය. එකකොට ැන්තින් ලෝකයේ රේගු දත්ත ගත්තහම. මේක ලොක දැන්ටතින් ලික් පැරණ රේගු බදු සම්බන්ධයතිය පැරිම ර්ථාව වෙනවා. මොකද බීට කලින් ලක රේගු සංවිධානය. පැරනිීම දේ හැටිය පිගත්තේ ජපන් රේග නිධාරිය කරපු අචරඋපාදියකි සඳහන් වෙනවා සේදම අාවතේ. පැල්මයිරක්කේ නෝවර සිරියාව පැල්මයිරක නෝර තියෙනවා රේගු ගලක කොටලති රේගු බදදු මේක බඳදු මෙච්චරයි මේකට බඳදු මෙච්චරයි ඔබ වශයෙන් බදු හරියටම නම් කරලාතිගේ සේද මවතය. නමුත් මේක ටඒ එකසිය තිස් හතේ විදර ස්වාක් කි වශ නමුත් මේක දංඟජවාරජුරම් පීරේ කෙ තිසතර දියවරේෙනවා. කර මේ එකේ තිසතරට කලින් කෙලා අනිවාර්රෙන් ඔපපුේෙන අතකොට මේක දැනට ලෝකයේ තියන පාර්නම රේගු බදු කියදකල කිවේ නැතත් රේගු බදු සම්බන්ධයෙන් තියෙන පැරණිමවාර්තාාව හැටි විශේෂයෙන් වැදගත්ව වෙනවා එක පහුගිකාල මගේ මැදිහත්තුීමෙන් පුරා්‍යධ පාත්මේන්තුයි. රේගුව එක කහ වෙලා අපි රේගුවෙන් විදන් කර ඒක ප්‍රතිෂ්ඨාපනය කළ සන්රක්ෂණ කර නමුත් ඒ විෘරත කරන්න හම්බු් ැහැ පහුගේ කාලේ නමුත් ඒක දැන වොත් විෘත කරඇත මජනත සධහමක දැනගන්න මේක නිරවර්ණය කරලා මේක ප්‍රසිදිිය පත් කරන අන්ර්ජාතික වශයෙන්ඒකට සුදුසු කාලේ මගේ යෝජනා කරලා තිෙනවා දමාහ කියපු අප රේගු කෞතුකාාගාරය බලන්න පුළුවන්ගේ නමුත් සුත්සලු මේ මේටන නැතං පවවගැනි පොඩිපොි කටුතු කරන්නඕනේ සම්බන්ධඒ සම්බඳවාර්තාව සකස් කරලා තියෙනවා තකොටඒ සකස් කල්ලා අඩුපාඩු හදවට පස්සෙ මහිතන්නේ යනතා බලනක වැඩ හොඳයි මදට පස්සම න විශේෂම් පර්ේෂන් ක මේක ගොඩක්ම සුදුසූ මේක ප්ලෝටින්න් ඉද ඩාක්නස් කියන තිීමක තිී එකක් ඇතුව විකාශන විච්ච හැටරේගුව පෙන්න්නන්නේ පරේෂණ සදහරන. කාමවාරය බලන වගේ නලගේ මේර අවබෝධයක් ගන්න අමාරුවය මක දෙක විශේෂයෙන්ම පර්ේෂෙන් සුදුසු විදිහයට සම සකස්කල් ලතියෙන්නේ ඇත්තර්ම කිස්තුපූර් එක්දස් පන්සී විතරෙනකක් වාාර්තා තියෙනවා ආනායිනය කරපු සම්බන්ධව මහිතන් හිරන්දර නිමත්තයගේ වගේමත කීපයක්ම ඒතිහාසිකවාර්තා තියනෙන කැනම්බඳධ වි්‍යාත්මක දත්ත තියෙනවා කිස්පූර් එක්දත් දෙස එක්දස් පන්සී කාල වෙනකනුත් ලංකාවට ආනයනය කරාකිල සාධක තියවා. සෑන් නමුත් ඒවා හරියටම ඒවතාම් ප්‍රකාශයට පත්් කළ නැති නිසා රේගුඩ සම්බන්ධව අපි ගත්තේ තොරොතුරු කිස්පූර අටසය ඉඳං මහිත මේක මං ස්සෙලකිවවාගේ මහචාර සෝමදේව මේ යන්න මාර්ගය අපි කහොම් මන විදිහ කෞතුකාආගාරයයක් දෙන්න ඕන කෙනෙක් ලො ඉතාහම පුළුල්ල ආකාර අපිට උපදෙස්තුන්න විශා විද්‍යතුන් ගඩ නාක්ම මහචරමැන් ිස් රෝණ දීර ඒවාගේම විශිරන්දර්රය කළ එතුක ඩොක්. ආචර් සෙන්ඩා දිසානායක ඒවගේ ආචාර්ය සිල්ව කොට හිට බ පව් දොස ැසීගේ කවුතුකාර දැක්ස්තුමා පනදුමහත්මය අවිදිර ගෝඩා දෙනෙක උපදෙස්හ අවවාද ගොඩා දුන්නා අදහස් දැක්වවා. ති නමුත් මෙතුමාගේඒ කතම විශෂ සඳහන කරන්නමුද ලොකු රොල්ල එකක්. ලැබුණ ද දාහකත් පේතා ඇැගත්ව වවා ඒකම සඳහන් කරියක විශේෂෙන්ම කියන්නම ඕන කාර්මයක් කිල්ලා. හරි පුංචි ප්‍රශ්නයක් දැන්. රේගුව කියනෙක් සමන්තමත් ැනගන්න මේ පෘතුගීසි වචන කර අපිට ලබිච්චයක් කල. අපි එදාරේගුව හැඳන්ව මොනොමොන වචන ෙන්ද සහඳුන් ලතින්න. අපිට ඒවාගේ තොරතුරක් ලබාගණ්ඩ එතරන් ලේසි නෑහැ මොකද අපි හොඟක් සෙල්ලිපී. වගේ දේවල් ඒවගේම වන්සකතා ලියවෙල තියෙන අරමුණ ඒවගේ කාරණයක් පැහැදිලි කිරීම නෙමෙයි. ඉති එනිසා අපිට ඒ පිළිබඳ තිබුණු වා වචන ඔයගන්න අමාරුයි. නමුත් පරණනිතාන මාත්මය අර ගොඩවාය සෙල්ලිපේතියෙන සුක්ක සුරියි කියන වචනේ විග්‍රහ කරල පෙන්වා මේක මේ මේ වචනෙන් අදහස් කරන්නේ මේ රටට ඇතුල වෙන බාණ්ඩ වෙනුවෙන් ආකරපු බද්ධ කෙළමකොදේ සුක්කසුරී කියන බත්ද ගොඩ පවත විහාරයේට පූජ කල්ලතිය නොරජ්ජුරු එතකොට වරයන්ගෙන ආදායම වරයන්ගෙන ආයකරණයි රෙකු බද්ද පන්සට පූජ කළතුර සෙල්ලිපිය පිහිටවීම අරමුණ ඒ දීමනාව ප්‍රකාශයට පත්කිරීම මිසක්කඒ කටියුත්ත ගැන විශේෂයෙන් කියීම නෙමේ යනිසා අපට නමුත් අපට මේ ගැන උනන්දුවෙන් වවැට යුතු කරන යොත්ස්වයාැලිමක්කරොත් එෙම අපට මේ සඳහා පච්චිරපු විශේෂ වචනයක් තියෙනවාද යනෙක සස්යාගඩ පාස්සනයයක්ක් නෑ ඒ මේ වචන කීපයක් තියෙනවා එකක කාලට විධ වචන පාච කරලා තියෙ දැන් පොළො නවරු පීරේඩකේ තියෙනවා මේ මන්නන්නාරම් කච්චේරි සෙල්ලිපිය කියනක එතන තියෙන මහපුට ලදං කිය. ම අපි රජකරට කලතින මහපුර ලද්ද ල් ක හ ලත්දන් කියලා රේගු ලර නිරිධාරට කෙ තිය ඒවාගේම ශුල්ක කියන වචන පාච කල තියෙනවා විධ කාලෝලෙ වචන පාච්ච කරල තින ලම කිය ශූල් එතකොට තවතියනවා ර රාජ්‍ය නිලධාදම එ දෙෙවන්දර සෙල්ලිපියත් සඳහන් වනවා රේගුල ධරින් සම්බන්ධ ඉතාම් කටි බදදුුව අයි කිරීම සම්බන්ධීස. එන්න වෙළෙන්දෝ ආරක්ෂා කරන්න කියලා තියෙනවා එ බද අයි කිරීම නිවැරදි කළ තුසාහ එවන් ඊට පස වෙළද ආරක්ෂ කරන්නත්වඕන කියලා තියෙනවා. දෙෙවුන්දර් සෙල්ලිපී ඒවගේ ලීලාවත රැජ්ජනගේ සෙල්ලිපියල සඳහන්නන බදුව අයි කිරීම සබන්ධ. ඒවගේ මේ බීධ ආකාරෙයට සඳහන් විනා සැරින්සරේ ඒවගේම කයිට් සල කයිටස් කියන්නේ ඌරතිත්තැන කයිස්කෙන් නම ලන්දේසිනයේ ඊට සෙල ර සෝකරතිත්ත නැත්තම් ූර ඌරවරාය කියන එතන නැවක් විනාස වනහාම අබේ ආර්සිංහත් මේ කරරියට සිහල ට්‍රන්ස්ලික දෙම පරකම රජරුවන් එකම දෙමළ සෙල්ලිපී. ඒ කියලති නැවක් විනාස වනහම රජයට ලැබේ නෝන බද සමානයෙන් භාගයක් ගන්න අයිකුලු ැ රිකාව කරලා දුන්නොත් න විෙනස්නේ රිකාව කරල දුන්න නමුත් මේකේ අපි ඇතුන්ට ස අසුන්ට කැමති බැවින්. ඒ ගන්නේ තුනෙන් එකයි අදගේ ඔක්කොම ගන්න කම කරන්න වැඩිය කැමති නිසාඒක ප්‍රමෝට් කරන්න ඒ තුන එකයි ගන්නේ පරකම් රජුරු පිටකු එකමද දෙමල සෙල්ලිපි ඔබ දෙදනගේෙම උත්තනයක් බලාපොරොත් හන කෞුතුවාගරගන කාරණත් සාකච්ඡා ඩාපු හින්දා මාසල්තුම අපි දැක්ලති නව ගොඩක් කලාවට දැන් අපේ අපි මේ ළමයිව මේ කෞවතු කාරරි බලට එක් එන කිව කාරණෙතකමට මේ හ්ි නේ අපේ ගොඩාක්ු අධ්‍යන චාරකාවලට අප රවිද්‍ය ස්ථාන යිතිහ විස්ාන බලන් දෙනවා අපි කොළොම කෞතුකා ාරය ඇතු කවතු ර න්නන හැයි. හරිම ක්මං ගමනින් තමයි මේ අපේ දරුවෝ මේ පාසල් දරුවෝ මෙට දරුවන්ගේ අඩුපාඩුව ගුත්න මේ ඒක්කං එන කට්ටිය හරිින්ම වේගෙන්ක මේ බටක්ගාල බල්ලා යන්න ඕනේ කියන අදහසෙන් එහෙම කෞතුවාගර බලන්න්න පුලුවන්ද නෑ අපට එහෙම කෞතුවාගර සංස්කෘතියක් මේ රටේ නෑ තැම් බලන්ට අපි පැරිස් නෝරට ගියවතුන් පරිස් නගරේ කවතුවාගර කියක්වෙන ඕොන්න ඒවාගේ මංහිතන්නේ මම එක්තරා ලේකනක කිව ලෝකයේ එක දවසකට වැඩිම පිරිසක් ප්‍රශ්න තමක් තැන තමයි ලන්ඩන් කෞතුකා ගාරය. සල් පිරිසක් කෞතුකා ගර බලන්ඩේ නවා. තැස්කණ්ඩිනේ ව්‍යේ විශේෂයම ස්ීඩනය එකසරයක් මහස සීත කාලේ උපසලා නගරේ ම ඉගනගන්න කාලේ ආචර උපාදයටට ම දක් මංහිතන්නේ මට මතක හැටියේතේ වෙලාේ ෘෂ්නත්තය ම ගඕනහම බැලව වෙලා ෘෂනත්වේ මේ සිදධිය විස්තර ඩ නිසා. මට අමුතු තියක් නිෙසා ඒ වෙලාවේ සෙල්සිස් බින්ඳුවට පහලින් więෂ්නත්තය තිබුණේ සීත කාලේ. මම මේකහිතාන් හේතුමද මම දැක්කකා පාරදිගේ ගුරුවරයක් පිරිවරාගෙන යන පුංචි දරූ පිරිසක්. ඒගොල්ලෝ මේ ලදර උපාසල්ලක නර්සරිස්කුල් එක සීතලට ඇඳගෙන අර සීතලයේ යානවා බැලුහම කොහට දෙ යන්නන්නේ උපසලා නගරේ තියෙන ඒ ප්‍රදේශික කෞතු කකාරය බලන්ඩ. ො දන්ිනම් මහ වැසක් වැස්සුත් පරගෙන ගෙදරට වෙලල්ඉන්න නොවත් නොවත්තනවා ඉදි ඒ කෞතුකාගාරයක් කෙල කියෙන්නේ අධ්‍යාපනම අධ්‍යස්ථානයක් එක ඉගනගන්න තැනක් ඉතින් ඒ ඒ අවශ්‍යතාවයට උදව් කරන්ඩ අපි කෞතුවාගාරට දොස් කියරක නෙමේ තියෙනෙ ඒවත් හැදිලනෑ නමුත් අපේ අධ්‍යාපන ක්‍රමේ හැදිලත්නෑ එක සරයක් මම කොල්ළම්ඹ ප්‍රධාන පාසල්ලකට යෝජනා කලාා මේ අපි දරුව එක් ගෙනයක් මුකොද දැන් සාමාන්‍ය පෙළ පාන්තියට ඉතිහාස අපි විශෂ නිර්දේශ වෙනස් කළ. මම යෝජනා කළ ළමයිව අපිට එක් ගෙනය ජාතිකවතුක කාරට. ගෙහිල්ල අපි දවසක් ගත කරුම තන. ගත කරලා ොද වෙන ගටවල එෙහම තියනවා. කවුරහරරි වෙළඳදා තනයකට ඒ අයට තේටිකක් දෙන්න එහෙම. ග්‍රහයක හොයාගෙන අපි කෞතුකාාරය ළමයින්ට ඉදිරි පත්රම අපිගන ප්‍රසන් කරනවා කියන අපි කෞතුකාගාරයක කතා කරලා වැඩ සටහනක්හදලා පොඩි ළමයිට වාඩිවෙේලා එකතින පුරවස්තු අදීන්ට කඩද සි දීලා ගොලත් එකක ප්‍රතික්‍රියයා කරන්න වැඩ වේලලා පස මටකෝක කියල ලියමල්ලදටෙල ඉල්ලා පසම ලියල දුන්නා ලියල දීලා මාසගානක් නැතිනිසාම එකදවසක් කතා කර ලැහුයි පසෙ මේ මොකද වැඩසටහන්න දැන් කවද්ද ක්‍රියාමක කරනවාද කියලා පසේ ගුරෝරයක් මට කිවා මේ නෑ අපිට කරන්න වෙන්න නෑ මොකද අපි ඒ වෙනුවට මේ ෝටවල් බලන් නැන්දල් ලමයිව ලැස්ි කරල යි කියෙලා. ඉතින් මේ අපේ දෘෂ්ටියය සහ ආකල්පය කියෙන ගැන පැහදිලි කරන්න ම මේ කිවේ ඒ තරම් කේදනිය ත්වෙට තියෙන අද කෞතුකාගාරත් තව කෞතුකාගාරයක් බවට පත්වෙල තියෙන්නේ කටුගේගේලන කිය කටුගයක්කේක. ඒ කටකුට තිබ චිද මංහිතනක කියන්න ඇතින ල්මාගේ ඇ ල්ල කටුගගේකන් ඇතිති එ කටුගේවල්ලද හෙම නෙමයි කෞතුකා ගාරය එදිනෙදා අපේ ජීවිතයට අපේ අධ්‍යාපනයට බදධ විච්ාත බට ප්‍රවර්තන කර ටර ති මංහිත අපේ සමඳගුණසේක මහත්මය රේගව බදවායරනය එකයි ජාතික ආර්ථිකයට සම්බන්ධ වෙලා ලොකු මෙහයක් කරනයකටයි අමතරව. මේ මේ වටිනා ආයතනේ ඉතිහාසේ හා පරිනාමය ගැන ඒඒ බදු ගෙවනාට බදු ගන්නායට එක දැනගෙන අධ්‍යාපන වටනාකමක් තියන විදිහට එක හැදු දන්න තුම කිවගේ පර්ේෂණ තැනා කෙලින් මෙග අපි රේගෝ ගැන කිවවා මහන්නේ රේගු දොර්තුමේන්තුට මොටද කෞතුකාාරයක් කියලන ඒ ඕෝන කෞතුකාාර දෙපර්ත්මන්තු යටට තිෙන්න් ෝන එකක් කියලා හි මේ ආකල්ප පිළිබඳ ප්‍රශ් නතින් අපි අර පද්ධතික වෙනස් කිරීමක් කරන්න නැතුව මෙම හරිට හදාගන්නඩ බැරි සමග දැ කෞතුවාගාරි බලන්ඩ යනකොට දෙ අපි දක්ලා තියෙන මුලු කෞතුවා ගාරයම බල්ල එන්න නයන්නේ හමවසතා ක්න අප දරුව මන්ිත නහෙක් න්න ොෝ නැසක්ෂණක් පෙන්වුවත් ඇති හරියට වෙලාගරගෙන මහචාර තුමාහකිපට මාර්තකගේ වෙනවා ඇතරම වේරටේ හලිම් එකයන්නන්නේ ප්‍රතිපත්තිසා සැලසුම් යෝගෙම අධ්‍යාපන ප්‍රතිපත්ති සා විශ්‍ය මාල වලින් මේ දේවල්ත මිටෝඩ දරුවන්ට ක කියීලද නොන විශෂයම ගුරුටමිියක සම්බන්ධය දර මක්ති න මටොඩ බෝධයක් ඒවගේම අධ්‍යාපන විශය මාල හදනායට එමනත් මට උන්තු වැඩවේ නත්තන් වෙ නැතමේ රේකක්දනවාගේ වරා බලන වගේ කෞතුකාකාරක බලන්න ඇත්තරම ොට අවදානයක් තිය නො ංර උද දර ගන ස්ත්‍රයා ස්ත්‍රයාාව තියන ාතිතක කවතුන්නේ සබයිවිද්‍යයක් කෞවතු ාරකය ලක න පරන්නම එකතු තියෙන හොඳදම කෞතුකාාර සවබායිකවිද්‍යයක් කෞතුකාාගාරල එකක්. මමඒ කීපසරයක් ගිය ඉස්සල්ල වගේ නිම දන් අවරුත්දක්තුුණකට කලිමං යනකොට වද වගේනම මේ කළබල වැඩි පස බල්ලනොට ැමක පුංචි ලමයිට නිරවාර්ණය කරලා තියෙන. මේ ලෝකතතින් හොඳම එකතුවදමන් අපි උඩවැඩිය එකතුව බලනමංගේ අන්තුම් පාර ඉදස් පන්සේ ග සයිස ගනවලින් ලංකාව නිච් උඩ වැඩිය ඉදර්ශ ඉතා මුහදින් සරක්ෂණ වෙලා තියෙනවා ලෝක කොහත් එංගලන්තෙත් නැහැකි වාඩ එක තච්ට පාණයව නැ. ඉතන් මේ බැලුවේ මොකද මෙහය ළමයි පුංචම ලමින්ටත් දැම අඩුතිං අර වඩියෝ තාක්ෂණයත් පොඩිලමෙන්ට ඉන්ජෝයි කරන්න පුළුවන් විතරම මේ සුභාක විද්‍ය කෞතුකා ගාරය නිරවරණය කරලා. නමුත්ඒ ඒකුල කරදරයක් විදිරරිහිතන් ඉනහැ මොකද මේ පොඩිලම්මින්ට පොඩිකාලනි දම්ම මේ අපේ ඒරටේ ඉතිහාසිතරන්නේ ලෝක ඉතිහාසය ගැන දැන ගන්න අවස්ථාවල බාදීලතිීෙන ඒ ඒ වගේ නව මං විියෝර කරනවා ඒ රටවල් විශේෂයෙන්ම ඇමෙරිකාගත් ඇමරිකා චරි තිහාසය නැතරටක් වුනත් ඉස්සල්ල හිටපුවායගේ. ටේ ේීක ජනතාවගේ ස ස බයි විද්‍ය කවතු ගාරයක ොගතති හොදමක්තන් වෂිටන් වල සබා විද්‍යා කෞතුග ාරය එකකෙක දවසකට මගේකේ එක ක්ෂණය එක දවසගාන වැලව එකන කර විශාලයික සක්ෂමන්ගේ සතිය අ තිස වැලුවවා දැන් අවරදු ගානකට සෙල්ල ැ මේ ලංගදී ග අෞරද සිල්ලම දැක්කයි නිියෝ කොල ඒවගේම ඉඩොර අලු තාක්ෂණය හිතාගන්න බෑ සමහරය ොදැන් අපේතුන් එතන. යම්ගේෙ ස යනකොට්ාශයක් ගැන එමට යම්කි සතක් ගැන බැලුවම ඒස්සබඒ සන්රක්ෂණක සතා ඉන්නො ඉස්සරහ ඒකම පසුබෙම්‍රD නැත්තන් ත්‍රියමාණ විදිහයට හදල තියෙනවා ඒ තාක්ෂණය මතන ප්‍රක්ෂේපනය කරලා ඒ ඔකමඒ මොඩල් සතන හර්ගස්සලා අති අධි තාක්ෂනය ත්තෙක හිතා ගඩ බැගිහිල්ලලා. එක මොකක්ද මේ කරලා තියනකනේ. වගේ ඉතාහම නවීන තාක්ෂණයඇත්තේ ඔස්සේ යනවා වෙන රටවල් මේ කෞතුකා ගාරකන කාරණයදී. මෙතිදි කියනු අපි ශලංකාවිත් ස්ොභයික විද්්‍යංශයේ ලඟදී යාම්කිසිේ දියුණුවක් ලබලතිනෝ යම්කිසි වෙනස්සිම් වල්ට භාජනය කරලා ළුත්තාක්ෂය යම්තරක් දුරට පාච කරල තින නමුත් අපට ස ගොඩ දවල් කරන්න පුළලුවන් අපේතින දේවල්ගත්හ ග දේවල් කරන්න පුොල ීට ඩිය ජනතාවට මේ දේවල්ගෙන අවබෝධයක් ලබාදඉන්න සහයේවා අනි පැතින් සංදක්ෂණය කරන්න දෙකටම කෞතුකආගාරම කාරණ දෙකම කරනවානි. දෙකටම මීටෝඩ වැඩි රජේකවධානයක් ලබි නුල්මන් හිතන පෞග කලමට බතකයි ය කවතුාගාර සහ පෞ්ගේ ජනතව කීපදන කැටෙ මූුණේ ද අත්තමයි මේ රට ති ච්ච අර්බදල් සන්රක්ෂණ ඇතිබි චරමුදල් වෙන වෙන දවට පාච්ච කරලා හිස් කරලා හ පෞදදු්ක්. තෙම අපේ රට අවධානය ප්‍රධානයන්ගේ. එහම අපි අස්ථා කීපක මදක්ම රටේ විසිද්ධ චදව ජනතාව දන්නේනහ නොමුත් මේ සංරක්ෂණය කරන්න තියෙන මුදල නේදම. මගේ දශපාල කටතුට ප නායක විදාගන්න කියන ගිහම කනගාට දායයිකතත්වය. හරි ඔබතුමාට බොහොම ස්තුතියි නියෝජ්ජරේගව අධ්‍යක්ෂේ සමන්තිකුණසේකරම හත්මයට එතුමා විෂ්ා මරංකිවට මට විශ්ට්‍රාම කියන වචනය ගැනත් ලක ප්‍රශ්ණයක් ඇතිනවා රේගුවත් එක් රටත් එක් තර අවදියෙන් නිරන්තරය රට නෙන් වැඩ කරන මහත්මෙ ඔබතුමමාට බොහම ස්තුතියි අපිත් එක් නිරන්තරය රන්දිලලායින්න එක්කම අපිට උද් කරන්න. න අරාද ඇැක්ක තු සමද න බලු තවරදක් කිය පාර්තනක යලි. එසමේ ක්කල තුමට ප්‍රාක චර මටත් යනතවට.